අයිබෝන් කලි පිළිගන්න ඔදත් මගේ ඩිල්ෂන් බ්‍රෝ YouTube channel එකට ඔබ සෑම දෙනාම ඉතින් අද බං ඔකලන්ට ආගෙනත් ඇවිල්ලා තියෙන්නේ ලෝගෝ එකක් ඔක්කොටම තියෙන ප්‍රශ්නයක් තමයි ලෝගෝ එකක් ක්‍රියේට් කරගන්න තියෙන අමාරුව ඉතින් ඔයගොල්ලෝ දන්නව ඇති දන්නේ නැතුවත් ඇති සමහර විට කැන්නප් කැන්වා කියලා වෙබ්සයිට් එකක් තියෙනවා ඉතින් ඒකෙන් පුළුවන් අපිට ඉතා පහසුවෙන් අපිට ලෝගෝ එකක් ක්‍රියේට් කරගන්න ඉතාමත් විනාඩියටත් වඩා අඩුවෙන් කාලෙකදී අපිට ලෝගෝ එකක් ඩිසයින් කරගන්න 100%ක්ම හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද හරියට Canva එකෙන් ලෝගෝ එකක් ඩිසයින් කරගන්නේ කියලා. හරි. අපි දැන් යමු වීඩියෝ එක. Right. ඔගොල්ලන් එන්න Canva එකට. Canva එකට ආවට පස්සේ තවට පේනවා ඇති Canva එකේ මෙතන logos කියලා ගැහුවට පස්සේ නොයෙකුත් කර logo templates අපිට යාලා දෙනවා. හරිද? අපිට ඇත්තටම මේ templates අරන් අපි කොහේ හරි දැම්මොත් එහෙම අපිට ඒකට අපි අදාළ කරන අපි හොයන service එක අපිට ගන්න බෑ. ඇත්තටම ඒක කවුරුත් කියන්නේ නැති දෙයක් යාළුවනේ. මොකද අපිට මේක මේ විදිහටම අරන් අපිට මෙහෙම දැම්ම කියලා අපේ සේල් එකක් හෝ අපේ තියෙන මේ දෙයකට අපිට ඒක ලොකු රුකුලක් වෙන්නේ නැහැ. ඉතින් අපි කරනවා නම් ගොඩක්ම හොඳයි. අපි අපේම දෙයක් කරනවා. මොකද අපි අපේම දෙයක් කරනකොට තමයි ඒකේ ඔපචුනිටි එක වැඩි. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි සිම්පල් හරිම ලේසියෙන් Canva එකෙන් ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. කරෙක්ට්. ඉතින් ඔයාලට පේන ඇති මෙතන එලිමන්ට් කියලා තියෙනවා. ඉතින් මේ එලිමන්ට් කියලා තියෙන තැනට ආට පස්සේ ඔයාලට පේන ඇති විවිධාකාර දේවල් ඔප්ෂන් අපිට තියෙනවා මේකෙන් ගන්න. ඔයාලට පේනවා ඇති මේකේ ෂැඩෝ අපිට ක්‍රියේටිව් ලයින් හාර්ට්ස් ඔක්කොම වගේ තියෙනවා. අපිට අඳින දෙකුත් නැහැ ඇත්තටම. ඔයාලට පේනවා ඇති මේක ස්ටාර්ට් ට්‍රේලින් ඔක්කොම ඩොට් ඕන දෙයක් තියෙනවා මේ ක්ලික් කරාම ෆොටෝ හැමදේම මේකේ තියෙනවා එලිමන්ට් ගියාට පස්සේ. ඕනනම් අපිට ෂේප් එක කියලා ගහුවට පස්සේ ෂේප්ස් ටික ගන්නත් පුළුවන්. ඉතින් අපි ඒ ඔක්කොම භාවිතා කරලා අපි කොහොමද හරියට ලෝගෝ එකක් හදන්නේ කියන තැන තමයි අපිට දැන් ඔයාලා දකින්න ඇති thumbnail එකේ තියෙන විදිහ තමයි දැන් ඔයගලන්ට මම පෙන්නන්නේ. ඉතින් ඒ thumbnail එකේ තියෙනකොට ඔයගලන්ට වෙනදි graphics මේ තියෙන ඕනම graphics එකක්. ඔයාලට මේ ඕනම graphics එකක් පාවිච්චි කරන්න එපා කියලා නෑ කවුරුත්. සමහරක් විට මේක යාළුවනේ ඔයගලන්ට ගන්න බැරුවත් ඇති මෙතන. මොකද මේවට ප්‍රේදි මේ මෙතන දැන් pro keen එක මට valid නැහැ. pro keen එක මම දැන් මේක Canva එක ගෙවලා මම අරගෙන තියෙන්නේ. ඉතින් මම පහුගිය දවස්වල Canva pro version එක release කළා. ඊට අඩු මුදලට ගන්න කට්ටියට කැමති අයට ඉතින් දැනුත් කියනවා Canva pro version එක ඕගලන්ට life time use කරන්න මම ලබා දෙනවා 5900ක් වෙන සුළු මුදලකට. ඔබලන්ට ගන්න පුළුවන් කැමති අය ඉන්නවනම් පල්ලෙහාට මට කමෙන්ට් කරන්න. ඒ ඕනෑයට මම ඔබලන්ට Canva pro version එක අරන් දෙනවා. life time access තියෙන Canva pro එකම ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ Canva pro version එක බය නැතුව යූස් කරන්න පුළුවන්. දැන්ට මම මේක පාවිච්චි කරන දැන් අවුරුද්දකටත් එහා පැත්තේ ඔයාලා බලනවා ඇති මට pro version එක මේ වැලිඩ් වෙලා තියෙන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම මට ඇක්සස් දීලා තියෙනවා. රයිට්. ඉතින් ඔයාටත් මේක ඇක්සස් ගන්න නම් අනිවාර්යෙන් Canva pro version එක දාගන්න කියලා මතක් කරන්න. රයිට්. ඉතින් ඇත්තටම ෆ්‍රී එකේදී දැන් ඕගොල්ලන්ගේ ඇත්තේ මේ ෆ්‍රී සමහරක් මේවා. ඉතින් මේවා ලෙන්සස් එච්චර ක්වොලිටි නැහැ. Canva pro එක තමයි ගොඩක්ම හයි ක්වොලිටි වල පේන ඇති මේ හයි ලෙන්සස් වගේවා තියෙනවා මේ. ඔයාට zoom integrate කරන්න පුළුවන් මේ ලෝගෝ වලට ගොඩක් සූටබල්. ඉතින් මෙන්න මේ වගේ ඒවා අරගෙන අපිට පුළුවන් ෂේප්ස් කරලා අපිට තියෙන අපේ යම්කිසි දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් අපිට ඒක ලස්සන්ට හදන්න. ඒකට පේනවා ඇති මෙතන දැන් මේක මේ විදිහට තියෙන්නේ. මට මේක නොයෙකුත් කාර්ය විදිහට ලස්සන්ට හදන්න පුළුවන්.
මට පෙන්වන්න තමයි මේක ස්කෝ කරලා මෙතන මට මම ලෝගෝ එක හදනකොට මම මේක පොඩ්ඩක් අර පේනවා ඇති පේන්නේ කියන්න පේනවා ඇති ලස්සන්ට අපිට ඉතම පහසුවෙන් අපි ලෝගෝ එකක් හදුවා ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට කැන ප්‍රෝ අනිවාර්ය කැන ප්‍රොෂන් එක ඉතම ඔයාලට මේ ක්වොලිටිට හදා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේක තව මම ස්ටේපර්ස් කරනවා මම මට වඩා ගොඩක් දැනුම තියෙන කට්ටිය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට ඕන විදිහට ස්ටේප් එක කරලා හදන්න රයිට් මම සිම්පල් එකක් හදන්නේ ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ ලෝගෝ ටයිටල් එක මේ විදිහට අපිට මේක පාට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් රයිට් ඉතින් ඔයාලට පේනවා ඇති කැන ප්‍රොවර්ෂන් එකකින් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් ඉතින් අපි මෙන්න වෘත්තයක් අරගෙන අපිට පුළුවන් මේක ඕන මේකට තව වේරියන්සස් ගන්න පුළුවන් අපිට ආයෙ ඕනනම් මෙතනින් තව තව එක එක දේවල් තියෙනවා අපිට මෙතන ෂේප් එක්ස් තියෙනවා ඔක් පේනවා ඇති ලයිනින් තියෙනවා ඉතින් අපිට මෙහෙම දාන්න පුළුවන් ලයින් අප් එකක් මේ සෙන්ටර් එක ලයින් අප් එකක් ඒක විතරට මැච් වෙන්නේ නැහැ ඉතින් මම ටයිප් කරනවා ඉතින් එතන ඩිලීට් කරලා දාන්න පුළුවන් ඔයාලට කැමති නැත්තම් එතන මේක තව මෙව කරන්න ඕන නම් මේක හයිලයිට් කරන්න ඕන මොකද මේක zoom කරලා මෙන්න මෙහෙම දාන්න පුළුවන් මෙහෙම දාලා පස්සට පුළුවන් මේකට into text එකක් දාන්න ඔයාලට අපි මේ වගේ දාලා වට පුළුවන් මේක මෙන්න මේ විදිහට pull කරන්න පුළුවන් scroll කරන්න පුළුවන් නැත්නම් ඔයාලට මෙහෙම මේක double අරගෙන මේ විදිහට මෙන්න මේ line එක දෙක තියන්න පුළුවන් ඊළඟට මේ ආකාරයට ඔයාලට එක හදන්න පුළුවන් right ඔයාලට පේන දස්සන logo එකක් අපිට හැදුවා ඉතින් අපිට පුළුවන් එකට තියෙන වර්ණ වෙනස් කරන්න පුළුවන් එකට ඔයාලට මැචුවට් නැත්නම් වෙන වර්ණයක් දාන්න පුළුවන් right ඔයාලට මෙතනත් සිරිතල වෙන වර්ණයක් දාන්න පුළුවන් ඒක පේන්නේ නැහැ වගේ නම් ඔයාලට යූස් කරන්න පුළුවන් රෝස පාට වගේ right ඒක යූස් කරලා ඔයාලට මේක සූම් ඉන්නත් කරලා බලන්න පුළුවන් මේ ලෝගෝ එක කොච්චර ලස්සනට තියෙනවද නැද්ද කියලා right හරිම පහසුයි ඔයාලට මේ විනාඩියට වඩා කාලය අඩුවෙන් ඔයාලට හදා ගන්න පුළුවන් ඉතාමත් ලස්සන ලෝගෝ ඩිසයින් එකක් කැන්වස් දෙන්න පුළුවන් අපි කියමු උදාහරණයකට මේක කැප්ෂොප් එකක් කියලා එතකොට අපි මෙතන කැප්ෂොප් එක ඇතුලින් සර්ච් කරලා කැප්ෂොප් එක කැප්ෂොප් කියලා අපි මෙතන නේම් කියලා ගහන්නකෝ නේම් කියලා සර්ච් කරලා නේම් ඩයස් තියෙනවා නේම්ස් කියලා තියෙනවා අපිට උඩට එතන ෆිල්ටර් කර ගන්න පුළුවන් මේ කැප්ෂොප්ස් වල නේම්ස් මෙතන තියෙනවා එක එක නම් ඉමේජස් කියා රයිට් මෙතන අපිට නම් ටික බලා ගන්න පුළුවන් හાર્ට් ෂොප්ස් නේම් හැඩ් අපිට දාන්න පුළුවන් හැඩ් බිස්නස් හැටින් අපිට මෙතන මේ වගේ හිතන එකක් ගන්නවා ඉතින් මේක අපිට පුළුවන් බෝල්ඩ් කරන්න පුළුවන් අපිට මේක ස්ට්‍රික් කරන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේක තව පල්ලෙහාට ගියාම අපිට මේක ලූ කරන්න පුළුවන් මේ ලූ කියන එක දෙන්නේ සාමාන්‍ය යාළුවනේ මේක ප්‍රොවර්ෂන් එක තියෙනවා ඔයාලට පේනවා ඉතින් මම ඔක්කොම දැන් ප්‍රෝ පාවිච්චි කරා ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ප්‍රෝ එකේදී ඔයගොල්ලන්ට මේවා ඔක්කොම හයිලයිට් වෙලා නැහැ ඕපන් වෙලා නැහැ ඔයගොල්ලන්ට ඔක්කොම මේවා පේ කරන්න කියලා තමයි වැටෙන්නේ මට මෙතන ෆ්‍රී කියලා තියෙනවා පේනවනේ මට පාවිච්චි කරන්න පුළුවන් මොකද අපි අදාළ පේමන්ට්ස් ගෙවලා තියෙන හින්දා
රයිට් අපි මෙතන ඊට පස්සේ මෙතන මේ විදිහට අරගෙන මේ ලෝගෝ එකේ අපි ඊට පස්සේ මේක ෆ්‍රන්ට් එක පොඩ්ඩක් ලොක් කරනවා එක පේන්න ඕනේ හින්දා මේක පොඩ්ඩක් දික් කරන්න පුළුවන් වුණා දික් කළා ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේකට මේක කළු අකුරෙන් තියෙන්නේ ඉතින් කළු කැමති නැත්නම් ඔයාලට ෂේපර් ලයින් එකක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නෑ මේක තව චූටි කරන්න ඕන චූටි කරන්න ඕන මෙන්න මේ විදිහට තියා ගන්න පුළුවන් නෝ පොඩි කරලා ඔයාලට මේක මෙන්න මේ විදිහට වගේ ගන්න පුළුවන් මේවත් තව මිනිමයිස් කරගන්න පුළුවන් වුණාට නේ ලොකු ඇඩි වගේ නම් මිනිමයිස් කරන්න පුළුවන් බය නැහැ ඒක දෙකක් ගෑවෙන්න වගේ අපිට හදන්න පුළුවන් මේ රයිට් මේ විදිහට හදලා මේ වගේ අපිට ගන්න පුළුවන් ටයිටල් එකක් මෙන්න මේ විදිහට ඔයගලන්ට ඉතා පහසුවෙන් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ටම කියලා නිර්මාණයක් තනියම කරගන්න කැන ප්‍රෝ එක හරහා ඉතින් පේනවා ඇති මේක දැන් මේ විදිහට ආවට පස්සේ මෙතන ටයිටල් එක අපිට තව බෝල් කරන්න එක දේවල් තියෙනවට පේනවා ඇති හරිම පහසුවෙන් අපිට පුළුවන් මේක තව මේ ආකාරයට දාලා මේක ලොක් කරන්න පුළුවන් මේ විදියට ඕන තරම් වට ලොක් කරන්න පුළුවන් පිරිම 100ට මේක ලොක් කරගෙන යන්න හැකියාවක් තියෙනවා 100ක් පහ වෙනවා පේනවනේ ඒකත් පහ කරගෙන යන්න අපිට මේක ලොක් කරන්න පුළුවන් වෝල්ට් එක තත්ත්වයට ෆ්‍රන්ට් එක තියලා මං කරන්නේ මේක තියලා මෙතනින් ලයින් ෂේප් එකක් ගන්නවා මෙතන පල්ලයට තව ස්කෝ කරලා අපි මෙතන මේ ආකාරයට අපි බ්‍රැක්ග්‍රවුන්ඩ් එකස් අපි ලින්ත් එක වයිට් දානවා ඔයාලට පේන නැති පේන නැත්තම් කියන්න ඊට පස්සේ මේ එලමයින්ට් ඔත ගිහිල්ලා අපි මෙතන මේක අයින් කරනවා අයින් කළා දෙන මේක අපි සාමාන්‍යයෙන් කහපාට වගේ යුස් කරන මීට වඩා පෙනී කියලා හිතෙනවා මට රයිට් දැක්කද ඒක ටිකක් ලස්සනට පෙවුනා මේකෙත් කෝල් එක ටක් ස්මෝල් කරනවා ස්මෝල් කරලා මේක මෙහෙම දානවා ලුක්ස් ලයික් යත්නාවා මොකද මෙන්න මේ විදිහට මටත් කියන්න ඔන්න විදිහට ඔන්න බලන්න අපි හදපු ලෝගෝ එක දැන් හදලා ඉවර ඉතින් ඇත්තරම මට තාම චූටි කාලයක් ගිය මේකෙන් ලෝගෝ එකක් හදන්න ඉතින් මේ ලෝගෝ එක ඔයාටත් හදලා ඔයාට පුළුවන් වැඩි ගණන් උකට මේක සේල් කරන්න දාන්න ඔයාට පේන එක බලමු අපි හදපු ලෝගෝ එක අපි හදපු ලෝගෝ එක මේ තියෙන්නේ. ඉතින් අපි හදපු ලෝගෝ එක වල පේනවා ඇති මේක අපි හැදුවද කියලාවත් අපිට හොයාගන්න බෑ. අපි නිකන් බ්‍රෑන්ඩඩ් ලෝගෝ එකක් හදුවා වගේ තමයි මේ තියෙන්නේ. රයිට්. ඉතින් මේක අපි ෆොටෝෂොප් එකේ කරන්න ගියා නම් ඉතාල කාලයක් එක්ක බොහෝ බෑ වෙනවා. ඒ වගේම බොහෝ
අය ටෝල්ස් ප්‍රමාණයක් අපිට පාවිච්චි කරන්න වෙන. ඉතින් මේක ඇත්තටම සැන්න කියන චැනකේදී අපිට ඉතාමත් පහසුවෙන් කාලය ඉතුරු කරගෙන අපිට අපි ඕන සර්විස් එක ඕන විදිහට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වට පල්කන මන්නිකට එන්න ඉතින් පාචකන පර්සනලිටි. ඉතින් අතරම අපිට පේනවා ඇති මේවත් තව තියෙනවා ඉස්සරහට මම මේ ගැන ඔබට ඩීටේල්ස් කියලා දෙන්නම්. මේ ලොගෝ හදන විදිහ තව ඔප්ෂන් 1 2 3 4 වගේ මම අරන් ගිහලා ඔයගලන්ට ලොගෝ ඩිසයින් කරන විදිහ මම කියලා දෙන්නම්. රයිට්. ඉතින් අප බලමු දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න මට දෙනවද කියලා. රයිට්. අපිට මෙතන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නැත්නම් මෙතන කොපි ලින්ක් කියලා කොපි කියලා දුන්නට පස්සේ ලින්ක් එක කොපි කරගන්නත් පුළුවන්. මම මෙතන ලින්ක් එක කොපි කරගන්නවා. කොපි කරගෙන ඇවිල්ලා මම මෙතන රයිට් මම මෙතන new tab එක ගන්නවා. new tab එක අරගෙන රයිට් මම මෙතන බලනවා. ඉතින් new tab එකේදී අතන අපිට login වෙන්න කියලා කියන මේක යද්දි එක බලමු. sorry only can access any with link කියලා දෙන්න. sorry ඒක මම any with link දීලා නැති නිසා මට දුන්නේ නැත්තේ. ඒක වැටුනේ ගැටුමයි. right නම් මෙතන ගියාට පස්සේ ඒ අදාළ අපි හදපු logo post එක තමයි මෙතන තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ දැක්කද? අනිවාර්යෙන් logo එක හදන්න ඕන. එක පික්සල් එක 500 ගන්න. මොකද ඒක higher resolutions ගන්නවා නම් සාමාන්‍යයෙන් 1200ත් 1080ත් ගන්න. එතකොට ඔය post එක තමයි quality වැඩි වෙනවා. මෙතන දෙන්නත් යාළුවනේ මම මෙතන anyone with දුන්න තියෙන තමා මට මම ඔය interface එකට මම දෙන්නේ. ඒ කියන්නේ anyone with කියලා අනිවාර්යෙන් දෙන්නේ දුන්න පස්සේ මේක මෙතන මේ විදිහට පේනවා. හරිද? ඊට පස්සේ මම ඔය දෙන්නා නම් මේක download කරනවා. හරිද? පස්සේ ෂෙයාර් කියන කතාව ඊටවසේ මෙතන ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මෙතන වල පේනවා ට්‍රාන්ස්පරන්ට් බෑක්ග්‍රවුන්ඩ් කියන එක මට එනේබල් වෙලා තියෙනවා. මට මෙතන ටික් එක දැම්මා. මට මේක ඩවුන්ලෝඩ් කරන්න බෑ පුරුස් කාලා. ඔයාලගේ මෙතන සම්මුත් කරන්න මොකද ඔයා කියන ප්‍රෝ වර්ෂන් එක පාවිච්චි කරන්න නැති නිසා. ඉතින් ඔයාට මේක ගොඩක් වටින්නේ සාමාන්‍ය ටී-ෂර්ට් ඩිසයින් කරනවා. උදාහරණයක් රෙඩ් බබල්, ඒ වගේම කී ස්ප්‍රින් වගේ සයිට්ස් වල ටී-ෂර්ට් සේල් කරන කට්ටියට ගොඩක් මේක වටිනවා. ඉතින් දැන්වත් කන්න ප්‍රොවර්ෂන් එක ගත්තේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. මම ඒක ඩීටේල්ස් එවන්නම්. 5900 වෙන්නේ ඉතාමත් සුළු මුදලකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කියන ප්‍රොමෝෂන් එක ලයිෆ් ටයිම්. ඉතින් නැවත මතක් කරනවා. ඉතින් ඒකත් එක්කම ඔයාලට පේනවා ඇති කෝපරේට්ස් ෆයිල් ලෝවර් ක්වොලිටි. මේ මෙතන එකත් එනේ බලලාද මෙතන සේව් ඩවුන්ලෝඩ් කියන එකක් තියෙනවා. රයිට්. මම මෙතන ඇදුවේ ප්‍රෝ වර්ෂන් ලෝගෝ එක. මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්න ෆ්‍රී ටූල් එකේ තියෙන වීඩියෝ ලෝගෝ එකක්. ඒ කියන්නේ ෆ්‍රී ටූල්ස් භාවිත කරලා සාමාන්‍ය, ඒ කියන්නේ මේ තරම් ලුක් එකක් නැහැ. ඇත්ත කියන්නේ සාමාන්‍ය අපිට පොඩි ලෝග එකක් යහමින් හදාගන්න පුළුවන් විදියක් මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලට අරගෙන ඉන්නවා. ඉතින් අපි බලමු දැන් මේක ඩවුන්ලෝඩ් කරලා. රයිට්. දැන් ඩවුන්ලෝඩ් දුන්නා. මෙතනින් ඩවුන්ලෝඩ් කියන ක්ලික් කරා. ක්ලික් කරගම මෙතනින් PNG එකක් විතර ගන්න පුළුවන්. මේක තව දෙයක් කියන බැරුණා මට. සෝරි මිස්ටේක් එකක් වුණා එතන. මට ඔබලන්ට කියන බැරුණා මේක මෙතන ඩවුන්ලෝඩ් කරද්දී මෙතන PNG කියන එකට වදින නැද GPG තියෙනවා, PDF ස්ටෑන්ඩඩ් තියෙනවා, PDF print කියලා තියෙනවා, SVG කියලා තියෙනවා, MP4 videos තියෙනවා, GIF කියලා තියෙනවා. ඔයාට මේ ඕනම කැටගරි එකකින් ඔයාලට මේ අටම තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි මේ විවිධාකාර විදිහට තමයි ඔයාලට මේ ෆෝල්ඩර්ස් ටික හම්බ වෙන්නේ. MP4 වීඩියෝ කියන්නේ ගන්නවනේ වීඩියෝ එකක් විදිහට ප්ලේ වෙනවා කියන්නේ SVG එකක් කියන්නේ ඒ විදිහට තමයි. PDF print කියන්නේ මේ ඔයා මේක නම් PDF print එකක් විතර ගත්තහම දින වාසිය තමයි මේක ඔයාලට ඕන කෙනෙක් අතට print කරලා දෙන්න පුළුවන්.
මේ ලෝගෝ එක ඕන කෙනෙක්ට වාගේ අපි කියමු ඔයා බිස්නස් කාඩ් එකක් හදාගන්න ඕනේ කියලා. එතකොට මේ බිස්නස් කාඩ් එකට ඔයාලට ලෝගෝ එක PDF print කරලා දුන්නාම ඔයාට මේක ඕන තැනකින් print එකක් print out කරගෙන ඔයාලට මේක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් PDF standard කියන්නේ මේක on PDF එකක් වගේ. ඔයාලට PDF එකක් වගේ අපිට mail කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේක PDF standard කියන්නේ. PNG කියන්නේ ඉතින් ඔයා දන්නවා PNG එකක් කියන්නේ අපි සාමාන්‍ය ෆොටෝ එකක් තියනවා ඒ විදිහට තමයි high resolution images cooperating encryption එකක් තමයි මේක තියෙන්නේ අතම high profile quality මේ brightness ඒ වගේම අපිට ඒකෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. JPEG කියන්නේත් ඒ වගේ හා සමාන එකක් PNG වගේ. ඉතින් ඒ ටික අනිවාර්යෙන් ඔලුව තියාගන්න ඉතින් ඔයාට ඒ විදිහට ඔයාට වැඩක් කරගන්න පුළුවන් මේ දේ ගැන තමයි මම මේ අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි බලමු මේක දැන් මෙතනින් ස්කෝපලකට අරගෙන අපිට ඕන විදිහට මේ පෙන්වන විදිහටම මේ විදිහටම මේ ලෝගෝ එක තියෙනවා කියලා. රයිට්. දැන් අපි බලමු. ඉතින් ඔයාලට පේනම ඇති ඇත්තරම ඉතාමත් ලස්සනට අලංකාරව වීඩියෝ එකේ පෙන්වපු විදිහටම මේ ඉමේජ් එක ඔයාලට දැන් තවදුරටින් දිස්වේ. ඇත්තරම ලස්සනට ඔයාලට පේනවා ඇති තමත් අලංකාරව මේ මම හදපු ලෝගෝ එක. සූම් අවුට් කරලා සූම් අවුට් කරලා බලන්න පුළුවන්. තමත් අලංකාරව ලස්සනට අපි හදපු ලෝගෝ එක ලස්සනට තියෙනවා පේනවා. හදපු ලෝගෝ එක ඉදිරිය අලංකාරව ලස්සනට අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පේනවා කි තම අඩු කාලෙකින් ලෝගෝ එකක් හදාගන්න විදිය දැන් ඔයාලා කොහොටම තේරෙන වෙයි කියලා මම හිතනවා. තේරෙන්න ඉගෙන ගන්න එක පල්ලෙහාට කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක දැල්ලුවට බොහොම ස්තුතියි. ඒ වගේම මේක දන්නේ නැති අය අතරේ ෂෙයා කරන්න, මේක පුළුවන් නම් group වලට දාන්න, මේක එතකොට ඔයගොල්ලන්ගේ යාළුවෝට ඒ වීඩියෝට ඕන කෙනෙක්ට මේ තියෙන secret method එක අල්ලගන්න පුළුවන්. දැන් බය වෙන්න එපා, ලෝගෝ හදන්න දන්නේ නැහැ, graphic designing දන්නේ නැහැ, ඒ වගේම photoshop දන්නේ නැහැ කියන එක නෙමෙයි නිදහස කාරණාව. ඔයගොල්ලන්ට හැමදේම කරන්න පුළුවන් tool එකක් තියෙනවා. ඉතින් ඒ tool එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මෙතෙක් ගෙන වීඩියෝ ටිකත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. නොතේරුණු තැනක් තිබ්බොත් මට පල්ලෙහාට කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේක මතක් කියනවා. ඔයම ගලන channel එක download කරගෙන පල්ලෙහාට subscribe button එක click කරලා notification bell එක all කියලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාගේ ළඟටම ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අදට මං ගිහලා එන්නම්. ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද free version එකකින් කැන්වා ලෝගෝ එකක් හදන්නේ කියලා. එන ඔක්කොටම ජය වේවා. මම දිල්ෂාම් බ්‍රෝ.